आई बो आना आचार्य तुम्हें नहीं आ तुम ही नहीं हाँ बुद्ध आवश्य के ओ ए अपी देंग ने तिमिरी गास्या ये विरोधता वाल हिम लिबर्टी वाटराव में विरोधता वाल ओब तुम्हीं अपी देख का आचार्य तुम्हीं की हिला बोट डाल लांग इन्नवा देवाल करनवा हाँ इतनी प्रकाश देनवा अपी देख का वा माध्य वाले आनवा देंग में बोट डाल लांग हिती ये මේ දේ කරන්නද මේ මේ දැන් ඔබතුමිය පාර්ලිමේන්තු මැතිවරණයට දැන් ඇවිල්ලා තියෙනවා අපේක්ෂිකාවක් ලෙස ස්වාධීන කණ්ඩායමකින් මේ මෙච්චර කාල බෝඩ් අල්ලන් හිටියේ පාර්ලිමේන්තුවට යන දේශපාලන ගේමක්ද බෝඩ් එකක් අල්ලන් හිටියා කියනම රට වෙනස් වෙන්නේ නැහැ බෝඩ් එකක් අල්ලන් ඉන්න කාලයක් තියෙනවා බෝඩ් එකක් අපි අල්ලගෙන කිව්වේ ජනතාවට දූෂිත වංචාකාර මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට ගේන්න එපා කියලා එතකොට අපි දන්නවා 225න් බහුතරයක් නැත්නම් හැමෝම වගේ ඇත්තටම යම් ප්‍රමාණයකින් දූෂිතය යම් යම් නරක දේවල් ඔවුන්ගෙන කියවෙනවා එතකොට මම දකින්නේ අපි බෝඩ් එකක් ලිබර්ටි ප්ලාසා වටරෝමේ අල්ලන් හිටියා කියලාවත් අපි තිමිරිගස්සායේ බෝඩ් එකක් අල්ලන් හිටියා කියලාවත් 225 ගෙදර යන්නේ නැහනේ අනිත් එක 225 ගෙදර ගියාම කවුද උතන්ට එන්නේ ඉන්නේ උතන්ට එන්නේ ඉන්නේ අලුතෙන්ම අනේ මම සුදනා මම සුදනා මම අර මොකද හැම පොයෙටම සිල් ගන්න කෙනා මම පෙරලි පෙරලි යාඥා කරනවා එහෙම කියන අය එන්න පුළුවන් හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා විනාශකාරී වැඩ කරොත් අවුරුදු පහක්ම ආයි දුක් විඳින්නේ අපේ මිනිස්සුන්ට ඒ නිසා තමන්ට යමක් කරන්න පුළුවන් නම් ගෙදෙට්ට වෙලා සිහින මවනට වඩා හොඳයි මහපාරට බහැලා වෙනසක් උදෙසා වැඩ කරලා තමන්නුත් එක්ක අනිත් අයත් එක්කන් ගිහිල්ලා මේ රට වෙනස් කරන්න හදනවා මොකද මේ රට වෙනස් කරපු කරන්න අවශ්‍ය තැනක් ඒ කියන්නේ ඔබතුමිය දැන් මේ පාර්ලිමේන්තුවට යන්නේ අපි සිස්ටම් චේන්ජ් කියලා බෝඩ් එකක් උස්සනවාට අමතරව ඒ සිස්ටම් චේන්ජ් එක කරවීම සඳහා සුදුසු පිරිසක් අවශ්‍යයි ඒ නිසාත් දැන් ඔබතුමිය අනිවාර්යයෙන්ම මොකද ඒකට හේතුව මම දකින දේ තමයි කතාවෙන් වැඩක් නැහැ අපිට ඕනේ ක්‍රියාව මොකද ක්‍රියාවෙන් අපි පෙන්වන්නේ මොකද පාර්ලිමේන්තුව ඇතුළේ කියන්නේ ඔය සුදු රෙද්දක් ඇඳගෙන ඔය එහාට මෙහාට බඩ මෙහෙම ඉස්සරහට දාගෙන අර මාස නමයක බඩක් උස්සන් තෝ යන කට්ටිය නෙමෙයි නැත්නම් අර AC කාමරේ නිදාගන්න කට්ටිය නෙමෙයි පාර්ලිමේන්තුව කියන්නේ අපි එතනට යන්නේ පාර්ලිමේන්තුව වෙනස් කරන. ඒතර එහෙම පාර්ලිමේන්තුව වෙනස් කරනවා කියන්නේ මට පුළුවන්කම තියෙනවනේ එතනට ගිහිල්ලා හරි පණක් ගේන්න මට පුළුවන්කම තියෙනවනේ හරි නීතිය ගේන්න මට පුළුවන්කම තියෙනවනේ විගණනය ගැන බලන්න මට පුළුවන්කමක් තියෙනවනේ හැම අමාත්‍යංශකම ගන්න තීන්දුව තීරණ සාධාරණ තීන්දුව කියලා නිශ්චිතව බලන්න මට ඒ හැකියාව තියෙනවා නම් මට මොලයක් දීලා තියෙනවා නම් මම ඒ මොලේ පාවිච්චි කරන්න ඕනේ මම මොලේ පාවිච්චි කරන්න ඕනේ බෝඩ් එකක් අල්ලන් ඉන්න විතරක් නෙමෙයි මම මොලේ පාවිච්චි කරන්න ඕනේ වෙනස කරන්න පුළුවන් තැන වෙනස කරන මම විශ්වාස කරනවා අපේ උගත්කම් කියලා මිනිස්සු කියනවා නම් ආචාර උපාධිය නෙමෙයි අපේ උගත්කම ලැබෙන්නේ විශ්වවිද්‍යාලනේ විතරක් නෙමෙයි අර පාරේ බෝඩ් එක අල්ලන් හිටපු වෙලාවේ තර අපිට ගහන්න අර මැරයෝ ආපු වෙලාවේ අර මැරයෝ පන්නන්න අර කට්ටිය සෙට් වෙච්ච වෙලාවේ මේ හැමේම අපි ඉගෙන ගත්තා අපි හැමදේම ඉගෙන ගත්තා ජීවිතය කියන්නේ මොකද්ද සමාජය කියන්නේ මොකද්ද ප්‍රශ්න කියන්නේ මොකද්ද අපි හැමදේම ඉගෙන ගත්තා අපිට බැලපු වෙලාවේ අරගලේ වෙලාවේ අපි ඉගෙන ගත්තා අපි ටෙන්ට් වලින් ඉඳගෙන මේ විකාර කතා කර කර මේ ඕපාදුප කතා කරේ නේ ඔය දැන් දන්නවනේ පුතත් දන්නවා අපි අපි ඇත්ත වශයෙන්ම කියන්නේ අපි ටෙන්ට් වලින් ඉඳගෙන කතා කරේ රට කොහමද හදන්නේ කියලා ඉස්සරහට ගේන්නේ කොහොමද එක්ස්ප්‍රෙස් පර් නෞකාව අපි දැන් පෞගිය දවස් ටිකේ අර අපිව දා පුදුමාකාර වදයක් දුන්න අර එක්තරා පොලිස් මේ පොලිසිය කෙනෙක් ඉඳගෙන මේ නඩු දාලා මේ හැම දෙයක්ම ජීවිතේ කොටසක් වුණා ජීවිතේ කොටස කියන්නේ අපි හරි තැනට ගිහිල්ලා හරි දේ කළා හරි විදියට ප්‍රශ්න විසඳුවොත් ඇත්තම කියනවා නම් මේ රටේ මම හිතාගන්න බෑ මේ දැන් මේ ඇවිත් ඉන වර්තමාන ආණ්ඩුව ගැන විවේචනය කරන්නත් කැමති ටිකක් හැබැයි ඊටත් වඩා මේ රටේ තාමත් පාර්ලිමේන්තුවට හරි මිනිස්සු ටික ගියේ නැහැ මම ඒක බයක් නැතුව කියනවා තාමත් පාර්ලිමේන්තුවට හරි මිනිස්සු ටික ගිහින් නැහැ ගියා නම් මේ රටට ඔය IMF එකයි අර එකයි මේකයි ඔය ලෝක බැංකුවයි මේ මේ මොකද එක එක බැංකුව ADB ඔයට යන්න ඕනේ අපිට මොලේ තියෙන රට හිතුව හැකි ඉතින් ඒ නිසා බෝඩ් එක අල්ලන් හිටියා සතුටුයි අල්ලන් හිටියේ ගැන මම විශ්වාස කරන දැන් කාලය ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න දැන් ක්‍රියාවෙන් වැඩ කරන්න
ආරාධනාවේ මම ක්‍රියාකාරී ජීවිතේ පටන් ගන්න يعني ප්‍රසිද්ධ ක්‍රියාකාරී ජීවිතේ 2015 2016 ඉඳන්ම මට ආරාධනා තිබුණා මොකද මං විශාල තරුණ පිරිසක් අරගෙන අර බයිසිකල් කේස් එකට එපැත් කට්ටියක් උසාවි යනවා මම මෙහෙන් සාක්ෂි හොයලා දෙනවා අපි නඩු දිනේ ළඟ එනකොට අපි හැම පළාතකටම වගේ ගිහිල්ලා උද්ඝෝෂණ සංවිධානය කරගෙන එතනට ගිහිල්ලා කට්ටියත් එක්ක දේවල් කරා ඉතින් මිනිස්සු දැක්කා දැන් මේ මම මේ කට්ටියත් එක්ක හොඳට යනවා මං ගැන පැහැදීමක් තියෙනවා නේද දේශපාලන කණ්ඩායම් ගෙදරටත් ආවා අපේ ගෙදරටත් ආවා ඉතින් ඒ වුණාට මම කිව්වේ මම තවම දේශපාලන කණ්ඩායමක් එක්ක යන්නේ නැත්තේ මට කොයි කණ්ඩායමක්වත් රකින්න බෑ හොදන්න බෑ ලොන්ඩරි වැඩේ කරන්න බෑ කුණු හොදන එක ඒක තමයි මම ස්වාධීනෙන් ඉල්ලන්නේ මොකද ඒකේ හේතුව මට ඇවිල්ලා නායකයෝ පක්ෂවල නායකයෝ තමයි මට කතා කරලා කිව්වේ එන්න එන්න වැඩ කරන්න අනිවාර්යයෙන්ම ජාතික ලයිස්ට් එක දාලා දෙන්නම් අපි ඒ විතරක් නෙමෙයි ඉහළම කමිටුවට දාන්නම් මේ වගේ දේවල් කතන්දර කිව්වේ නමුත් මම විශ්වාස කරන දේ තමයි ඔය කියන අයම අපි දන්නවා ඒ අයගේ තියෙන ෆයිල් කියලා. අපි කොහොමද ෆයිල් තියෙන? වැරදි තියෙන මිනිස්සුත් එක්ක ගිහිල්ලා අර දවසක අර මොකද්ද අර භෝජන සංග්‍රහයක් අරගෙන ඊට පස්සේ අපිට ඇටි හැලෙන බණුන් අහන්නයි. අපි දන්නේත් නැහැ මේ රටේ අපි දැන් ඉක්මනට මැරුණොත් එහෙම අපි යන තැනකුත් හදාගන්නත් එපා. දැන් මට කට්ටිය බයිනවා මේ මොකද්ද හොඳ සමහර අය බයිනවා මේ මම ඇත්තම ප්‍රසිද්ධයි කියන එක. මේ මාලිමාවේ පුතෙක් මේ පුතෙක් වෙන්න ඕන නැත්නම් මන් දන්නේ අයියා හැම කිව්වේ කියලා මාලිමාවෙන් අපිකත් කියන්නේ මේ ආච්චි ගෙදරට වෙලා හිටියොත් හොඳයි නේද කියලා මට ලියලා තියෙනවා. ඉතින් මම කල්පනා කරන දේ තමයි ආච්චි හරි කමක් නැහැ පාර්ලිමේන්තුව හදන්න පුළුවන් නම් පුතේ උඹලට කවදා හරි දවසක හොඳ තැනක් හම්බ වෙයි. ඉන්න හොඳ රටක් හම්බ වෙයි කියලා මං අර කියපු පුතාට කියන්න කැමතියි. ඕම ඍජු පිළිතුරු දීම. එතකොට මම දකින්න ආචාර්යතුමිනි දැන් අපේ රටේ දේශපාලඥයෝගේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනිස්සු අවබෝධ කරගෙන ඉන්නවද මන් දන්නේ. දැන් මම දන්නේ නැහැ කිසිම කෙනෙක් දැන් මේ වෙලාවේ පාස්කුිරිදා ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ඍජුව කතා කරපු يعني ක්‍රියාකාරී කවුරුත් දේශපාලන පිටියට ගිහිල්ලා තියෙනවා කියලා මම නම් දැක්කේ නැහැ. ඒ කියන්නේ අනුර කුමාර මේ මල්ලි ගියානේ ඊයේ පෙරේද ඉතින් එයා ගිහිල්ලා මම දැක්කා එයා මල් තියනවා අවුරුදු 5ක් ගියාද මල් ටික හොයාගන්න දැන් මේක වැරදියක් කියනවා නෙමෙයි අවුරුදු 5ක් ගියාද පාර්ලිමේන්තු හිටපු ඔහුට මල් ටිකක් හොයාගෙන කටුවා පිටියට යන්න ඒ මිනිස්සු කෑවේ මොනවද ඒ මිනිස්සු හිටියේ කොහොමද ඒ මිනිස්සු ජීවිතේ නැති කරගත්තේයි ඒ මිනිස්සුගේ ඇස් පෙනුණාද ඒ මිනිස්සුගේ අත් කැල්ල තියෙනකොට කවුද කන්න දුන්නේ ඒ මිනිස්සු රේල් පාරේ දුවගෙන ගිහිල්ලා කෝච්චි වලට වැටෙන්නේ කොහොමද පැන්නේයි කියලා දන්නවද ඒව දැනගන්න මිනිස්සුන්ගේ හදවතේ වේදනාව මිනිස්සුන්ට අදරත් අපිට ඒක දැනෙනවා මිනිස්සුන්ව පුපුරලා ඇරේ කෑලි කැඩුනේ එතකොට එහෙම වෙලාවේ ඉන්නේ නැතුව දැන් ගිහිල්ලා අරන් යනවා මල්ටි අකර මොනව කරන්නද කියලා හන්නේ මට ඒක නිසා මං කියනවා ඡන්දේ ලකුණු දාගන්න ඉන්න එපා පැත්ත බලන්න මං දන්නා කාඩිනල් තුමා ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඉවසිලිවන්තව බොහොම සාදරයෙන් ආදරයෙන් පිළිගත්තා ඒක මම අගේ කරන නායකතුමෙක් විදිහට නමුත් බොරු චාටු ඕනේ නැහැ හලෝ මොකද ඒකට හේතුව අපි දන්නවා වේදනාව කියන්නේ මොකක්ද කියලා එදා තමන්ගේ දරුවන් කෑලි මස් කෑලි වගේ කැඩලා යනකොට කවුද හිටියේ එතන කවුද මේ වේදනාව තේරුම් ගත්තේ කවුද මහජන් කෑ ගහලා කිව්වේ මේ නඩුව හරියට ක්‍රියාත්මක වෙන්නේ කවුද බෝඩ් එකක් අල්ලන් හිටියේ මහපාරේ එදා මහපාරේ එක බෝඩ් එකක් අල්ලන් හිටියද අපි ලිබර්ටි ප්ලාසා වටරෝම අපි අල්ලන් හිටිය බෝඩ් ඕන් තරම් තිමිරි ගස්සායි පාස්කු ප්‍රහාරේ සිද්දකට හරිදේ හොයන්න කියලා මේගොල්ලෝ කවුරුත් එදාවේ නැ ඒ අඩු වශයෙන් කියනනම් ඊළඟට මේ මොකද්ද මේ නැව ගිල්ලිච්ච වෙලාවේ මං ගිහිල්ලා නඩු දැම්මහම මට හිනා වුණා ඔය හිනා වෙච්චායිමයි දැන් ඔය ඉඳගෙන ඉන්නේ වා පුටුවල ඒතර දෙයෝ සාක්කි මම අහන්නේ අවුරුදු 5ක් මොනවද කරේ අවුරුදු 5ක් එහෙම නොකර ඉඳලා අර රනිල් වික්‍රමසිංහ අනිත් එක්කෙනා මම දන්නේ එයා මොනවා කරා ගෑස් සිලින්ඩරයක් උස්සගෙන එහාට මෙහාට ඇවිද්ද විතරයි මම අන්තිම කාලේ දන්නේ එයා ගැනලා මම දන්නේ එයා ආප්ප හැදුවද ඉන්දියා ආප්ප හැදුවද බාල වෑංජන හැදුවද කියලා නමුත් එයත් දැනගන්න ඕනේ
දැන් පහුගිය කාලේ දැන් එයා හැදුවන මිනිස්සුන්ට එක එකව දෙන්න පුතේ අර සහනාධාර කිව්වා මේ සහනාධාර කිව්වා අස්සිස් වැසුම් මොනවද මන් දන්නේ වැසුම් වගේ දෙනවා කිව්වා දැන් එයා පුළුවන් තරම් දැඟලෝ වැසුම් දෙන්න දැන් එයා වැසුම් දෙන්න යනකොට කිව්වා ඡන් දෙන වෙලාවේ දෙන්න බෑ මොන වැස්මක්වත් කියලා හරි දැන් අපේ අයියලා සෙට් එක අලුතෙන් පත්වෙච්ච අයියලා සෙට් එක ගිහිල්ලා දැන් මොනවද විශ්‍රාම වැටු පෙරි කරනවා ඊළඟට මොනවද තව දෙන්නේ මේ ගොවින්ට සහනාධාර ඊළඟට දෙනවා මේ මූදු යන්නත් බෑ මේ කාලේ මේ මේ වර්ෂාපත නේද මූදු එනහැට සහනාධාර හරි දැන් මොනවද මේ විකාර වැඩ මේවට කියන්නේ මොනවද ඡන්ද ගුණ්ඩු වෙන මොනවක්වත් අපි කියන්නේ මේවා තමයි අමු අමු ඡන්ද ගුණ්ඩු ඒ නිසා කරුණා කරලා මේ සමාජවාදී දැනගෙන ඉඳහලෝ මම සමාජවාදී පක්ෂයකින් ඡන්දිල්ලපු පළවෙනි ගෑණි මේ රටේ ජනාධිපතිවරණය එක මම තමයි පළවෙනි කාන්තාව සමාජවාදී පක්ෂයකින් ඡන්දිල්ලුවේ මේ රටේ අවුරුදු 20කට පස්සෙත් ඇවිල්ලා එහෙනම් මට එන්න එපා සමාජවාදී උගන්නන්න සමාජවාදී නෙමෙයි ඔය කරන්නේ තක්කඩි වැඩ ඔවට කියන්නේ තක්කඩි වැඩ කියලා හැබැයි අර අර හිටපු අර ජනාධිපති තෝව දැන්නේ කටහැරලා කියන දැන් එයා ගිහිල්ලා ගෙදෙට්ට වෙලා කියන ඡන්දිල්ලන්නේ මම මං අසරණයි මං දැන් ගෙදර මට හරි හොඳයි මම දැන් සුවසේ කියලා කටහැල්ල කියන්න එපා මුං කරන්නේ තේ බලු වැඩේමයි කියලා කියන්න නැතුව සුවසේ මොනවා සුවසරිය නෙමෙයි කරුණාකර තේරුම් ගන්න මේ රට හදන්න ඕනේ මේ රට හදන්න නැතුව වැරදි කරන එක වැරදි කියන්නේ බය වෙන්න ඕනේ නැ මම කාටවත් බය නැහැ අපි කාටවත් බය නැත්නම් අපේ වැරදි හොයන්නේ නැහැ පුතේ අපි මොනවද හොයන්න තියෙන්නේ වැරදි ඕන්නම් කේ බෝඩ් එකක් අල්ලන් හිටියා අරගලේ හිටියා ඕතම කියන්න තියෙන්නේ වෙන මොනවද කියන්න තියෙන්නේ පුළුවන් කටහැරලා කියනවා බලන්න එක වැරද්දක් මොකක් කර කියන්න දෙයක් නැහැ ඒක නිසා බය නැතුව කියන්නේ හොර තක්කඩි වැඩ කරලා මේ සැරේ 3න් 2 නම් ගන්න හිතන්න එපා අනිවාර්යෙන් දැන් මේ 3න් 2 කාරණාවට ඔබතුමිය ආපු හින්දා මම අහ කියන්නේ මම මට ඔබතුමියෙන් දැනගන්නද දැන් 3න් 2 කියන්නේ මොකද්ද කියලා අපේ ජනතාව ඔලුවට අරගෙන තියනවද කියලා මන් දන්නේ නැහැ. මොකද අපි දන්නවා 3න් 2 බලයකින් ඇවිල්ලා දේවල් කරාපු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ නා يعني ඇත්තටම නාගන්න සිදුවීමත් එතනම තමයි. හරිද? නමුත් ඒ බලය හදා යොදාගෙන වෙච්ච රනිල් කර ක්‍රියාත්මක වෙච්ච හැටි ඒ නීති වලින් ඒ තලයෙන් ක්‍රියාත්මක වෙච්ච හැටි අපි දැක්ක හින්දා කවුරුහරි හිතනා නම් අනුර කුමාර හෝ දැන් ඉන්න මේ එන කවුරු හරි හරි නිලා අනුරලා ඒ සෙට් එක අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතනවා නම් ඔය කියන විවස්ථා සංශෝධන කරාට කමක් නැහැ. තුනෙන් දෙකක් අරගෙන අලුත් විවස්ථාවක් ගෙනවත් කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 100ක් ඉන්නේ නැහැ. ඒ අය වෙනුවට වෙන අය එනවා. එතකොට අර ආචාර්ය එන්.එම්. පෙරේරා ඕක ඇද්දා ඒ දවස්වල ජේ.ආර්. ගේ විවස්ථාව ගැන රනිල් ගේ රනිල් කෙනාගේ විවස්ථාව අම්මෝ යට ඒක කියනකොට හරි අවුල් යනවා. ඉතින් මේ ඒ විවස්ථාවේ තියෙන දුර්වලතාවය එයා කිව්වේ මෙතෙන්ට හොඳ මිනිහෙක් ඉන්නකම් හොඳයි. ඔය තැනට පිස්සෙක් වැටුනොත් මොකද වෙන්නේ? වැටුණානේ පිස්සෙක්. අන්න මතකද ගෝඨාභයට ප්‍රසිද්ධියේ තරුණියෝ කිව්ව මතකද? පිස්සෙක් 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 කියලා කෑ ගහන්න ගත්තා. මේ විවස්ථාවෙත් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා දූපේ විවස්ථාව පැහැදිලිව කියනවා ජනාධිපති ධූරයෙන් නිරපා දමන්න නම් මිනිස්සෙක්ට අපි ඔප්පු කරන්න ඕනි කියලා මේ මිනිස්සයා පිස්සෙක් කියලා. ඉතින් ඒක ඇත්තනේ. පිස්සෙක් ගැන තුනේ දැන් මේ දැන් අපි කියන්නේ මම දැන් දකින්න එකද මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුතේ දැන් අනුර කුමාරලා කිව්වේ අපි හරි හොඳයි කියලානේ නේද දැන් ඒ විතරක් නෙමෙයි මම දන්නේ එක එක දේවල් කරනවානේ අර පාරවල් නැදියනේ නේ මිනිස්සුන්ට ලස්සනට ඇවිදගෙන යන්න කියලා ඒක ඒ දේවල් අර නිකන් අර අපි කියන්නේ මේ තුට්ටු දෙකේ මේ සීනි බෝල දුන්නා තුට්ටු දෙකේ ටොපි කැවුවානේ පට වල අපේ උණු සපන්න හරි දක්ෂයි දත් තිබුණත් එකයි දත් නැතත් එකයි ටොපිය දුන්නම ගිලිනහයි දානවා ඉතින් ඒක තමයි උනේ දැන් එතකොට මේ ටොපි කාලා ඉන්න කට්ටිය මතක තියාගන්න ඕනේ දැන් අනුර කුමාරලා කියන්නේ රනිල්ට වඩා වෙනසක් මන් දකින්නේ අනුර කුමාරගේ මන් දකින්නේ මහින්දර වඩා වෙනස මොකද කියන්නේ ඒගොල්ලන්ට මේ වෙලාවෙ මූණු ටික අත ගාලා ළමයිව වඩාගෙන අම්මා ඉඹල හරි ළමයා ඉඹල හරි අනිවාර්යයෙන්ම ඡන්දෙ ගන්න. ඔය ඡන්දෙට නොයි දඟලන්න. ඊළඟ ඒගොල්ලෝ දැන් ලොකු කතාවක් ගොතනන්න පුතේ. ඒ සමාජ මිනිස්සු කියනවා අම්බෝ අනුර කුමාරට 3න් 2ක් දුන්නේ නැත්තම් එයාට වැඩක් කරගන්න බැරි වෙනවනේ.
එයා කොහොමද මේ නීති ටික ගේන්නේ එයා කොහොමද මේ වැඩ ටික මේ රටේ වෙනස් ගේන්නේ එහෙම ගේන්න නම් තුනින් දෙකේ බලයක් තියෙන්න ඕන කියලා කවුද මේ මුට්ට අමු බූරු කතා කියලා දුන්නේ ඕව තමයි මේ ඔය මාලි මාලි කට්ටිය කරන්නේ අන්න 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 පොයින්ට් එක අන්න එතන තමයි ආචාර්ය තුමිනි ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ කෝණි තුනෙන් දෙකක බලයක් ඕනේ මොකටද කියලා දන්නවද අපේ අය अपे रटे मिनिसुंगे मूलिक मिनिस ऐतिवासिकं व्यवस्थावे स्थापित मूलिक मिनिस ऐतिवासिकं वलट यम आकारे पटहनितावया तियन कोटा सम्मत करगन्न तमाई तुनें देगा कोनी नत्तन सरल बहुतरे प्रमाणवत् हरिद मे रटे मिनिसुंगे मूलिक मिनिस ऐतिवासिकं कियन व्यूहेट उडिंग यन्न तमाई तुनें देगा तोने वेनवा हिटपु गमन जनमत विचारणेकुत् ओण वेनवा ये विशेषेम जना एक जनता सतु बलय नवत गण नमूत व्यवस्था मे वशे ऐतिहासिकड़ कारण वक्वेन तुनेंदे बलय एहिंदा एक दुनाथवा जनता विमुक्ति पेरमुने इन अलू मून दंद आवार कोलम डिस्ट्रिक्ट आव कार्यलय जनता विमुक्ति पेरमुने कट्टी समाज प्रश्न समाज कथा खलना कवद विरोधता कवद अरगली हित कति मिन दिल्ली जनता विमुक्ति पेर मुनिना पार्लमेंटर गेम पास धन्यवाद पार्लमेंट मुखदे मिन धन्यवाद व्यवस्था की मुखदे अट लोग प्रश्न एक मम स्वाधीन अन्न पार्लमेंट විපක්ෂයේ යන්න ඕනේ ඔක්කොමලා විපක්ෂයේ කියන්නේ අපි දැක්කනේ පෞගේ කාලේ කරපු දේ විපක්ෂේ කරපු දෙයක් නෑනේ නමුත් අපි දන්නවා ස්වාධීන මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යනවා කියන්නේ ඒ අය වැරදි වෙලාවට වැරදි කියන ඒ අය හරි වෙලාවට ආණ්ඩුවත් එක්ක හිට ගන්නවා මෙහෙම මිනිස්සු උනේ විපක්ෂයේ කියලා මේ නායකතුමා කිව්වම උඹලා ඔක්කොම අත්පහල දාලා ඉඳගනින්ලා සීරුවෙන් සිං विपक्ष विपक्ष क्रिकेट टीम स्वाधीन मिनिस्टर पार्लमेंट गिहाम स्वाधीन मिनिस्टर वारे हरिवेलावट हरिदेकरणवा विरुद्ध नियोजित प्रजातंत्र वादे नियोजित प्रजातंत्र वादे अपि पार्लिमेंट पक्कल अपि कमति नति देवल सम्मत करंट बह एहेमना अन्नाचार्य तुमिनी प्रश्न ඔය පක්ෂවලින් ඉල්ලන අයට වඩා ස්වාධීනව ඉල්ලන අය තමයි මොකද අපි දන්නවනේ පක්ෂවල තියෙන ප්‍රතිපත්ති න්‍යායපත්‍ර වැඩපිළිවෙළවල් සඳහන් නෑ ඒ කියන්නේ ඒවා ඇතුලේ තියෙනවානේ කොන්දේසි මේවා දාගෙන ඒ පක්ෂයකට ගියාට පස්සේ දැන් මම මට ඔය එන්න කිව්වොත් මටත් තිබුණ ප්‍රශ්න ඕක මට ඕන දේ කරන්න බෑනේ අර පක්ෂේ කියපු එකට හන්නම් හ කංකම් බూరు සින්ද සිට නම් සිට Shut up and sit down කිව්වොත් shut up and sit down මා තමයි. Shut up and sit down බිමාරි කමන්නේ අපිට. ඉන්ද එවලේ ඉඳ ගන්න වෙනවා. ඉතින් ඒකට ක්‍රමයට මම කියන මම නියෝජනය කරන මාව පාර්ලිමේන්තුවට යවුවොත් මම නියෝජ මාව නියෝජනය කරන මිනිස්සු වෙනුවෙන් මට කතා කරන්න බැරි නම් ඒ ස්ථාවරේ මට ගන්න බැරි නම්. ඔව් එතකොට වෙන්නේ අර ලනු කෙල්ලත්. නෑ නෑ හරි දැන් පක්ෂවල ගෙනාපු ප්‍රතිපත්ති කොච්චර හරිද කියලා අපි දන්නවනේ 75 වසරක් වෙච්ච දේල රටට. ඉතින් ඒ හින්දා මම හිතනවා आचार तुमी ओब तुमीलवागे स्वाधीन खंडायां वलट तमाय मे पार मिनिस् भय न खतिर खंडो एकथिन दापु मे कट्टि अतिन्न मम्मे स्वाधीन खंडायां के लिए समरकिन्न मे एक इतिहास बलन्न ओब दिन स्वाधीन अपेक्षक चंदे दिन मन इतिहास बलन्न कुहुमद वेड करला तीन वरदवा तेरूंगा पा
මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරපු රනිල් එක්ක හිටපු කට්ටිය හරි ඒක හොඳයි ප්‍රජාතන්ත්‍රවාදීව තාම සජබේ නම් එහෙමයි සජබේත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කටයුතු කරපු කට්ටිය එහෙම දැන් ඒ අන්නේ ඒ ප්‍රශ්නේදී ප්‍රජාතන්ත්‍රවාදී දැන් නැති වෙලාවේදී ඔබතුමී හිටගත්ත රනිල්ට විරුද්ධව ඉතින් අන්න එහෙම වැඩ කරන්න පුළුවන් ස්වාධීන පුද්ගලයින් ටිකක් පාර්ලිමේන්තුවට යවලා තමයි මේ වෙනස ගේන්න පුළුවන් මොකද ඒකට හේතුව එදා රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණම දේශගුණික විපර්යාසය ගැන උපදේශක තනතුරට පත් කළ හිටීමාව නමුත් ඔහු අරගලයට ගහපු වෙලාව මම කිව්වා මම කීයටත් ඒ පක්ෂයට යන්නේ මොකද ඒකට හේතුව අරගලය කියන්නේ මිනිස්සු එකතු වෙලා එදා ගෝඨාභය රාජපක්ෂව අරින්න මහන්සි වෙච්ච මිනිස්සු මට බෑ මේ මිනිස්සු ටික දාලා ගිහිල්ලා ජනාධිපති කාර්යාලයේ පුටුවක ඉඳගන්න කියලා එදා මං ඒ නිසා ඒ ස්වාධීන වෙච්ච ස්වාධීනකම අදටත් මම ස්වාධීනයි මං පාර්ලිමේන්තුවට ගියත් ස්වාධීනයි මොකද මට උමනාව තියෙන එකම එක දෙයයි ඒ තමයි මේ රටේ මට වෙනසක් ගේන්න පුළුවන් නම් ආර්ථික වෙනසක් සමාජීය වෙනසක් ඒ වගේම ඉගෙනීමේ වෙනසක් ගේන්න පුළුවන් නම් ඒ වගේම මිනිස්සුර සලකන හැටි අද බලන්නකෝ උතුරේ මිනිස්සුන්ට හැමදාම කොච්චර බොරු පොරොන්දු වුණාද අදටත් පොරොන්දු වෙනවා අදටත් මේ මිනිස්සු කඩේ අරිනවනේ ඉලන නැගිනහිරත් ඒ වගේම මේ බොරුව හොඳටම ඇති ඒ නිසා මම පාර්ලිමේන්තුවට යනවා විතරක් නෙමෙයි මට ඕනේ මේ වගේ තරුණ මිනිස්සු කවදා හරි දවසක අපිට පස්සේ පාර්ලිමේන්තුවට එන්න අපි මාර්ගය හදලා දෙන්න ඕනේ ඒක තමයි අපේ ක්‍රමේ මොකද අපි හැමදාම ගිහලා පාර්ලිමේන්තුවේ නෝනම් මං අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ ඉඳි මට පාර්ලිමේන්තුවේ පර්මිට් එකෙන් ගන්න වාහනයක් නැහැ මොකද මගේ ගෙදර දැන්ටමත් වාහනයක් තියෙනවා පර්මිට් එකෙන් හම්බෙච්ච වාහනේ ඒ නිසා මට ඒව ගන්න ඕනේ නැහැ මට ගෙයක් තියෙනවා හොඳ ගෙයක් තියෙනවා මට දරුවෝ හොඳට ඉගෙනගෙන ඒගොල්ලන්ට රැකියාවල් ඕනේ නැහැ මේ රටේ ඒ දෙන්නම් පිටරටවල ඉහළ ඉතා ඉහළම ආචාර්ය උපාධි අරගෙන ඒගොල්ලෝ රැකියාවල් කරන්නේ ඒ නිසා අපි පාර්ලිමේන්තුවට යන්නේ මොනවාක්වත් ගන්න නෙමෙයි අපි යන්නේ ඉපදිච්ච රටට යමක් දෙන්න මේ රටේ මිනිසුන්ගේ ඇස්වල කඳුළු ඇති අම්මලට දරුවෝ නැති වුණා තමන්ගේ සැමියා අද තාමත් දන්නේ හෙටේ ඉද ගෙදර කියලා අතුරුදහන් වෙච්ච කාන්තාවන් අද දන්නේ තමන්ගේ සැමියා එනකන් තාමත් විශ්වාසයෙන් ඉන්න තාමත් විශ්වාසයෙන් ඉන්න හැබැයි එක කෙනෙක්වත් ඒ ගැන කිසිම වැඩක් කරේ නැහැ ඒ නිසා මේ රටේ කඳුළු වැඩි හිනහ අඩුයි ඒ සිනහවල් අපි මූණට දෙන්න නම් ඒ සිනහවල් හදවතේවත් ඒ සිනහව ගේන්න නම් අපිට සිද්ධ වෙනවා අපේ ජීවිත කැප කරන්න. අද අපි හරියට බණුන් අහන පුතේ. දැන් මම ස්වාධීන හිටගත්ත කියලා මට බණිනවා බයිනවා. හැබැයි ඕගොල්ලන්ගේ බණුන් වලට මාව නම් නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මං එහෙම සෙලවෙන ගෑණියෙක් නෙමෙයි. අපි එදා ගිහලා තිමිරිගස්සෑ හිටගත්තේ. එදා අපි ලිවරි ප්ලාසා වට්‍රෝම හිටගෙන හිටියේ. මැරෙයි ඇවිල්ලා ගහන්න එනකොට පී අරගෙන ගහන්න එනකොට එදා අපි සෙලවුණේවත් නැහැ. ඒ නිසා දැන් සොලවන්න කාටවත් බෑ ඒ නිසා අනුර මල්ලිවත් ඔය අනික් අයවත් කිව්වට ඔය තුනෙන් දෙකේ බලය අපිට ගන්න අපි ඕගොල්ලන්ට පාචල් කරනවා අපි බනිනවා අපේ පාක්ෂිකයෝ මේ දැන් මේ වෙලාවේ මහන්සි වෙන්නේ තුනෙන් දෙකේ බලය ගන්න කියලා ලොකු දේවල් කියලා මිනිස්සු අතර ප්‍රචාරය කරාට අපි එකට සැලෙන්නේ නැහැ මොකද සත්‍ය කියන එක මේ ශ්‍රී ලංකා දීපය කවදා හරි දවසක බේර ගන්නවා අන්න එතනටයි ඒ සත්‍ය සොයා තමයි අපි යන්නේ කවදාද පාර්ලිමේන්තුවට ගේන්නේ සත්‍ය මතක තියාගන්න වෙන මොනවාක්වත් නෙමෙයි අපි ගේන්නේ පාර්ලිමේන්තුවට සත්‍ය පමණක්මයි එතකොට ආචාර්යතුමනි තුමිනි අවසානයේ මට ඔබතුමීගේ එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබතුමියට මේ තියෙන වත්මන් මේ අනුර කුමාරගේ රජයෙන් ඔබතුමියට පරිසර අමාත්‍යංශය බාර දුන්නොත් මෝටර්සයිකල් වාහන වලට තියෙන දුම් පරීක්ෂණේ මම මේ දැන් අද මේ කොළඹෙද්දි කෝච්චියක් යනවා දෙයියනේ දුම්
විදගෙන යන්නේ කෝච්චිය. ඒ දුම් කෝච්චියක් යනවා. ඩීසල්. ඩීසල් දුම් කෝච්චිය. ඉතින් මං කල්පනා කරේ වාහනයක ටේල් පයිප් එකකින් බස් එකක ටේල් පයිප් එකකින් යන දුම් ප්‍රමාණය අරකින් උඩට විසික්කෙන දුම් ප්‍රමාණය කොච්චරද? ඉතින් අපේ රටේ සමහර දේවල් දැන් දූෂණයට කියන්නේ ආචාර්යතුමිය දන්නවත් දන්නේ නැහැ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ක අපි ගේමක් කිල්ලුවා. ගේමක් කිල්ලලා කිව්වා පුළුවන් නම් අපිට බයිසිකල් ටියුන් කරලා පෙන්වන්න ඕගොල්ලෝ මේ අගයන් අඩු කරලා තිනවා මේ අගේට ගේන්න බෑ සමහරක් බයිසිකල් ඔයගොල්ලෝ මෙන්න. ඒගොල්ලෝ එතකොට අපිට කිව්වා හරි එහෙනම් අපිට ගේන්න අවුරුදු නිෂ්පාදිත වසර අවුරුදු 10ක් ඇතුළත බයිසිකල් විතරක් ගේන්න. ඒ කියන්නේ ඒගොල්ලොන්ටත් බෑලු අනිත් ඒවා හදන්න. හැබැයි අනිත් මිනිස්සු ඔක්කොම හොරට හරි පාස් කරගෙන අර කොලේ අරගෙන යන්න ඕනේ දුම් සහතිකේ. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනේ වනාන්තර එලි කරලා අද අලි මිනිස් ගැටුම අද අලියු මැරෙනවා අද කොච්චර අලියු මැරෙනවා මට තේරෙන්නේ නැහැ ආචාර්යතුමියනි මේ අලි ඉන්න ප්‍රදේශ වලට ගිහිල්ලා මිනිස්සු ගෙවල් හදාගෙන ඒ ගේ හදාගත්ත එක කුඹුරු හදාගෙන මේ දේවල් කරගෙන අන්තිමේදී මෙන්න අලියා තමයි දැන් වැරදි දැන් ඉතින් අලියා කොහෙටද ඉතින් සිංගප්පූරුව යන්නේ නෑ අලියට දැන් කියනවා හරි මෙහෙම මෙන්න මෙහෙම් පාරේ යන්න කියලා ඉතින් එතකොට මම දකින්න දෙයි තමා පරිසරය ආරක්ෂා කරන්න ඕනේ මේ වර්තමාන පරපුරට නෙමෙයි මේ පරිසරය අපි ආරක්ෂා කරන්න අනාගත පරපුරට. හැබැයි අපේ රට අනිවාර්යයෙන්ම සංවර්ධනයක් ඕනේ. ආර්ථික සංවර්ධනයක් නැතුව අපිට IMF එකෙන්, ADB එකෙන්, World Bank එකෙන් අපිට බෑ සල්ලි ඉල්ලගන්න. මේ ළඟදිත් ගත්ත ඩොලර් මිලියන 200ක් අරගෙන ඒක මන් දන්නේ දැන් ඡන්ද වැඩවලටද යන්නේ නැත්නම් මොනවටද යන්නේ කියලා. ඒ නිසා මම දකින දේ තමයි අපිට සම්පත් තියෙනවා අපිට ආර්ථිකය හදන්න පුළුවන් සම්පත් ආරක්ෂා කරගන්න ඕනේ අපි හුස්ම ගන්න වාතය ටික බොන වතුර ටික කන කෑම ටික ඒ වගේම වනාන්තර ටික ආරක්ෂා කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම පරිසර අමාත්‍යාංශය කියන එක මගේ ඔළුවේ විශාල වශයෙන් තියෙන දෙයක් පරිසරය ආරක්ෂා කිරීම තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මිනිස්සුන්ට අගයක් ඕන. මේ රටේ මිනිස්සුන්ට අගයක් නැහැ. බස් එකේ යන මිනිහා හිර වෙලා ගියාද? පාරේ නිදාගන්න මිනිහා රෑට රෙද්දක් පොරවගෙන පොලිතින් මල්ලක් ඔලුවට තියාගෙන නිදාගත්තාවේ. මේ රටේ මිනිස්සුන්ට අගයක් නැහැ. ඒ අගේ තමයි අරන් දෙන්න ඕනේ. ඒ අගේ අපිට අරන් දෙන්න බැයි නම් මොනවට දොය සුදු රෙද්දක් අරගෙන දේශපාලනය කරනවා කියලා මහ පුටුවල ඉඳගෙන කාලෙනේ ආස්ති කරන්නේ. මොකද ඒ තරම් පාප කර්මයක් කිසි කෙනෙක්ට කරගන්න බෑ මේ ලෝකේ. ඔව් ඒ වගේම වත්මන් රජයට අපි විරුද්ධත්වයක් එනේ. ගෙදර යන්න කියන්නේ නෑ අපි. හරි. ඒ වගේම වගකීමක් තියෙනවා. තමන්ගේ න්‍යාය පත්‍රය පමණක් නෙමෙයි මහජන නියෝජිතයා කියන ඒ සංකල්පය හරියට තේරුම් අරගෙන මේ විදිය ඔබතුමිය හා අනෙකුත් ස්වාධීන සැබෑ ලෙස මේ රටේ පාරට බැහැලා දෙයක් ඉල්ලපු දෙයක් වෙනුවෙන් පෙනී හිටින ස්වාධීන අපේක්ෂිකාවන් එක්ක NPP ආණ්ඩුව ඉස්සරහට යන. ඒක මම යෝජනාවක් පමණයි. කැමති නම් කැමති, අකමැති නම් අකමැති. කවුරුත් බොයිෆෝස් නෑ. මොකද නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකාව න්‍යාය පත්‍රයේ වියුත්තේ ශ්‍රී ලංකාව ලස්සන රටක් ස්වාධීන රටක් සන්න ස්වාධීන රටක් වෙන්න ඕනේ. ශ්‍රී ලංකාව අර හැමදාම ගිහිල්ලා හිඟන්නගේ මල් අරන් ගිහිල්ලා සල්ලි ඉල්ලන්නේ නැති තමන් ගැන ආඩම්බරයක් තියෙන තමන්ට ලැබිලා තියෙන සම්පත් ගැන අගේන ස්වාධීන රටක් වෙන්න ඕනේ. අපි ඉන්දියාවේ මෝදි දිහා බලන්නයි ඊළඟට චීනේ මිනිස්සු දිහා බලන්නයි හැමතැනම ඇවිදින්න අවශ්‍යතාවයක් නෑ. අපිට හොඳ කොන්දක් තියෙනවා, අපිට සම්පත් තියෙනවා, අපිට හොඳ මොලයක් තියෙනවා. එහෙනම් රටේ මිනිස්සුන්ගේ සම්පත් උත් පාවිච්චි කළා අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා ස්වාධීන අපේක්ෂකයෝ හිටගන්නේ ස්වාධීන ශ්‍රී ලංකාවක් වෙනුවෙන්. ඒ වගේම මම අපි අවසන් කරමු අපේ කාල සීමාව දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් මම මේ දකිනවා අපි නිර්පාක්ෂිකයි, අපි කිසිම පක්ෂක නැහැ, අපිට පක්ෂ දේශපාලනේ නැහැ. අනුර ඔකට හොඳ කතාවක් කිව්වා. මුලින්ම මේ රටේ ප්‍රශ්න විසඳන්න පටන් ගන්නෙම දේශපාලඥයෝ එපා කියලා, ප්‍රශ්න විසඳන්න කියලා මිනිස්සු ඉදිරිපත් වෙලා ඉන්න දැන් මේ දේශපාලඥයෝ එපා. ඉතින් එහෙනම් කවුද දේශපාලනය කරන්නේ? දැන් මං හිතන්නේ සමරක් ස්වාධීන කණ්ඩායම් දැන් ඔබතුමියටත් සම්බන්ධ වෙන්න එපා කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් කවුද මේ වෙනස කරන්නේ? අපි නිර්පාක්ෂිකයි කියලා කවුරුත් පාර්ලිමේන්තුවට යවන්නෙත් නැත්තම්, අපි නිර්පාක්ෂිකයි කියලා අපි යන්නෙත් නැත්තම්,
හරිද මොකක්ද කරන්නේ නෑ මම දකින්නේ එකේ මෙහෙම දෙයක් තියෙන්නේ අපි අපි හරි බයක් තිනවා අපේ රටේ මිනිස්සු මං කියන්නේ පොදුවේ අපේ මිනිස්සු දැන් මේ මේ වෙනස් වෙන්න ඕනේනේ මේක දැන් අපි හම්බ කරොත් අපි කනවා ඔය දැන් අනුරේදා ඕක කිව්වා අපි හම්බ කරොත් අපි කනවා කියලා දේශපාලනේ අපිට වැඩක් නැහැ කියලා ඒකෙන්ම තමයි මේ නාට්‍ය නටන්න ගන්නේ එතකොට අර්මින්හ ඡන්ද දෙන්නේ නැහැනේ එතකොට අනිත් සෙට් එකට ගිහිල්ලා මුට්ටි අල්ලන සෙට් එකට ගිහිල්ලා ඕන කෙනෙක්ව යවා ගන්න පුළුවන් පත් කර ගන්න පුළුවන් එතන මේ ක්‍රමය අපි වෙනස් වෙන්න ඕනේ Tamanට සුදුසු කෙනෙක් නැත්නම් Taman ස්වාධීන කණ්ඩායමකින් स्वाधीन खंडायमे इन दास विषय दास खाता हरि प्रबल खाता हित वा हरि उन गांता කොහොමද ගිහිල්ලා කඩේට ගිහිල්ලා බට්ටියක් අරගෙනවට සල්ලි ටික ඉවරයි. ගෙදර ඇවිල්ලා ගෑස් කුකරේ ගහ පත්තු කරගෙනවට ගෑස් ටික ඉවරයි. ඊළඟට මහත්තයන් ගිහිල්ලා සල්ලි ටිකක් ඉල්ලනවා මහත්තයා බයිනවා මොකද කරේ අර ගිනිච්ච සල්ලි ටිකට කියලා. අද කාන්තාව මම ඒකයි කියන්නේ මම කාන්තාවක් විදිහට දන්නවා මම උනත් කොයිතරම් බැනුම් අහනවද කියලා. හරි හරි පීඩනයක් මත අපි කාන්තාව ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි කාන්තාව බෞතරයක් ආවේ. මම විශ්වාස කරනවා ඒගොල්ලෝ මම පුරුදු කරලා දේශපාලනයට ගෙනාව කවදා හරි හොද එඩිතර කාන්තාවන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඇති වේවි. මොකද කාන්තාවන්ගේ තියෙන එක ලක්ෂණයක් තමයි මොනවා අමතක කරත් දරුවව අමතක කරන්නේ නැහැ. බොහොම ස්තුතියි ආචාර්යතුමියනි. ඔබතුමියත් එක්ක මේ පළවෙනිම හිතන්නේ අපි තව කීප දෙනෙක් සම්බන්ධ කරගමු ස්වාධීන අපේක්ෂක අපේක්ෂිකාවන් අපි ආණ්ඩුව වලට කියන්නේ දැන් මම දැක්කා මම මේ අවසානයෙන් කියනවා පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්ති ඉටු කරනවා කෙසේ වෙතත් අන්න යුක්ති ඉල්ලන්න ගිය තරිඳු ජයවර්ධන මාධ්‍යවේදියාව දැන්ට විරුද්ධව දැන් අන්න CID එක මරු විමර්ශනයක් පටන් අරන් හරිද රාජපක්ෂලගේ ගොටු අල්ලන පොලිස් පොලිසියේ හිටපු පොලිස්පති කෙනෙකුයි ඔය සෙට් එකේකුයි තියාගෙන අර පොලිස් කොමිෂන් එකෙත් ඉඳගෙන මේ දේශබන්දුල ඇතුළු සෙට් එකම බේර බේර ඉඳලා නාට්‍ය නටපු උන් ටික දැන් අන්න ආය රඟන්න හදනවා ඒ හින්දා මම එදා ඉඳන් කියපු දෙයක් බලයට ආවට දැන් 2015 ආණ්ඩුව ආවට පස්සේ පොලිසිය කටයුතු කරලා 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 මේ අපි ආණ්ඩුව මේ යහපාලනයක් පැතපු කට්ටිය අපි ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල කැම්පේන් කරපු කට්ටිය මෙන්න කැම්පේන් කරේ කියන සල්ලි වලට නන් නෙමෙයි අපි ඒ යහපාලනයක් අවශ්‍යයි කියන කෙනෙක් මෙන්න යකොඩ ඊළඟ සුමාන දෙකක් තුනක් යනකොට අපිම මහපාරේ ආණ්ඩුවට විරුද්ධව බෝඩ් දුස්සා ඒ තැනට පත් කරේ පොලිසිය එතකොට මේ පොලි දැන් බලන්න පාස්කු ප්‍රහාරයට යුක්ති ඉටු කරනවායි කියලා අනුර මෙහින් කටුව පිටි යනවා අහං අරෙහි විමර්ශන ආරම්භ කළා තරිඳු ජයවර්ධනට විරුද්ධව CID එක අධිකරණයට කරුණු වාර්තා කරනවා ඉතින් ඒක වෙනස් විය යුතුයි ඒවා පාලනයකට ඒක පාලනය කරගන්න අනුරට කොන්ද දෙන්න ඕනි අරු ගෙන්නලා කෙලින් අහන්න ඕනි මොකද්ද ඔය කරේ එතකොට පොලිස්පති දැන් අපේ රටේ තියෙන වැරදිච්ච ලොකුම තැන පොලිසියට තියෙන අයිතිය නඩු පවරන්න තියෙන අයිතිය ඉවත් කරන්න නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතින් පමණයි කිදන්ට ගේන්න නැත්තම් මේ විහිළුව විගඩම නවත්තන්න බෑ එතන කිසිම සාක්කියක් නැතුව බොරු කෑලි අදගෙන පරස්පර ප්‍රකාශ දාගත්ත බී වාර්තා ගහලා මිනිසුන්ගේත් කාලේ කාලා අධිකරණයේත් කාලේ කාලා රජේ මුදලුත් නාස්ති කළා ඔව් කළා මේවා කරනවා ඒ හින්දා වෙන රටවල් වල වගේම පොලිසියේ මේ අපේ නැති වෙන රටවල් වල නැති අයිතියක් අපේ රටේ පොලිසියට තියෙනවා ඒ අයිතිය බහම ඉවත් කරන්න අනුර කුමාර පියවර ගත යුතුයි ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්න ඕනේ අපේ රටේ අත්වැසීම යුද්ධ සමයේ අපේ මේ එකම සහෝදරය අතර තීච යුද්ධෙදී අවසාන වශයෙන් කොහොම හරි අපි දන්නවා හමුදාව හුඟාවක් වෑයමක් අරගෙන තමයි ඒගොල්ලන්ගේ ජීවිතත් විනාශ වුණා අද අත්පා කකුල් නැති රණවීරයෝ කොච්චර ඉන්නවද ඉතින් ඒ නිසා මට ආරංචියක් ආවා දැන් ඒ අයගේ වැරදි හොයනවාද වංචා දූෂණ හොයනවා ඒ අය කරපු වැරදි කියලා මේව කරන්න යන්න එපා Tamante බලය හම්බුණා කියලා රට වටේම ඉන්න මිනිස්සුන්ගේ වැරදි වෙනට වඩා හැමතිස්සෙම මම අපේ අනුර සහෝදරයට දෙන පුංචි අවවාදයක් තමයි මල්ලි කවදාක්වත් වැරදි හොයන්න හරි ලේසි හරිම ලේසි ගුරුවරියක්ට දෙන්නකෝ ගණන් හදුව පොත නැත්නම් ඉතිහාසලේ පොත නැත්නම් භූගෝලලේ පොත එයා හොයයි ඉස්පිලි පාපිලි ඔක්කොම වැරදි ටික මොකද වැරදි හොයන්න හරි ලේසි නමුත් ගොඩ නගන්න රට ගොඩනගන්න
රටි මිනිසුන්ගේ වෙච්ච දේවල් වල වැරදි හොය හැය මිනිසුන්ව පල්ලෙහාට ඇදලා දානවට වඩා මං කියන්නේ මූල්‍යමය වැරදි කරපු මිනිසු හිරේට දාන්න ඒක හරියට හරි හැබැයි සාමාන්‍යයෙන් තුවක්කුවක් කරන් ගිහිල්ලා එදා යුද්ධ කරපු මිනිස්සයාගේ දැන් වැරදි හොයන්න පටන් ගත්තාම ඒක හරි වේදනාවක් වෙන ඒ නිසා හැමතිස්සෙම බොහොම ප්‍රඥාවෙන් වැඩ කරන්න මොකද ඒකට හේතුව අපිට ඕනේ රට ගොඩනගන්න පාර්ලිමේන්තුව කර වෙන්න ඕනේ සුවපත් කරන තැනක් රට සුවපත් කරන තැනක් නිසා රට විනාශ කරන තැනක් නෙමෙයි ඒ නිසා අය පාර්ලිමේන්තුවට යන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඕනේ රට සුවපත් කරන රට ගොඩනගන මිනිස්සයාගේ ජීවිතය ඇත්ත වශයෙන්ම සාමයෙන් පිරි සතුටින් පිරි ජීවිතයක් ඇති කරන්න පුළුවන් තැනක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. බොහොම ස්තුතියි.